හිතවත් සෞරදේනේ අද අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ ස්ටුපිඩිටි එම නැත්නම් ඔලොමොට්ටලකම ගැන. මේ සමාජයේ පුරා පැතිරලා තියෙන විවිධ ඔලොමොට්ටලකමේ මට්ටම්. ආ ලෙවල්ස් ඔෆ් ස්ටුපිඩිටි අපි අඳුරගන්නේ කොහොමද? කියන එක හරි වැදගත් සෞරදේනේ මේ පුද්ගලයෙක් විදිහට මේ සමාජයේ හොඳට කියවීම සඳහා. මේ බලන්න අනුවණකමයි ඔලොමොට්ටලකමයි අතර තියෙන වෙනසක්. මොකක්ද ඒ වෙනස? කියන්න පුළුවන්. ඊට පස්සේ ඔලොමොට්ටලකමයි අමනකමයි අතර තියෙන වෙනසක්. සෞරදේනේ මේ ස්ටුපිඩිටි කියන එකේ විවිධ මට්ටම් තියෙනවා. ඒවා හොඳට කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සෞරදේනේ මේ මහා මේගයක් වගේ පැතිරලා යන ස්ටුපිඩිටි සමාජයේ පුරා සෞරදේනේ තාම බැරෑරු මට්ටම් වලට සමහර රටවල් අරගෙන යන්න පුළුවන්. කොච්චර මට්ටමකට ගෙන යන්න පුළුවන්ද කිව්වොත් සෞරදේ අමන පුද්ගලයෝ රටවල් වල නායකයෝ විදිහට පත් කරගන්න පුළුවන් සෞරදේනේ. මේ හරි කොම්බිනේෂන් එක වැටුනොත් ස්ටුපිඩිටි වල හරි භයානක අවස්ථාවක් සමහර රටවල් වලට එහෙම වෙලා තියෙනවා. සෞරදේනේ මේක ෆ්‍රේම් වර්ක් එකක් ඇතුලේ අද අපි ලස්සනට කතා කරමු. අපිට හිතන මේ ඒකම නෙමෙයි. මේ ෆ්‍රේම් වර්ක් එකක් ඇතුලේ මේ ස්ටුපිඩිටි වල ලෙවල්ස් තියෙනවා. ඒවට විවිධ මේ ස්ටුපිඩිටි කියන එක හොඳට මිනිස්සු පරීක්ෂණ කරලා තියෙන හොඳට ගවේෂණය කරපු විෂයක් නිසා. සෞරදේනේ මේ පින්තූරය දිහා හොඳට බලන්න. මේක චිත්‍රයක්. මේක සැන්ඩ්‍රෝ බොටචිලි කියන ඉතාලි ජාතික සිත්තරා විසින් අඳින ලද ලා ප්‍රිමිවරා කියන ඉතාම අග්‍රගණයේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම චිත්‍රවලින් එකක්. මේ චිත්‍රයේ පෙන්වන්නේ වසන්තයේ උදාව. ඒක තමයි මුඛ්‍ය මේ අපිට ඇහැට බලපු ගමන් තියෙන තේරුම් ගැනීම. ඒකත් සමහර කෙනෙක් තේරුම් ගන්න අමාරුයි. නමුත් සෞරදේනි මේ තුල සැඟවිලා තියෙන බොහොම ෆිලොසොෆිකල් දාර්ශනික අර්ථයක් තියෙනවා. සෞරදේනි මේ චිත්‍රයේ පෙන්නනවා ඔබට පේනවාද විවිධ කණ්ඩායම්. විවිධ පුද්ගලයන් පුද්ගලයන් මේ මෙතන කණ්ඩායම් පහක් මේ චිත්‍රයේ පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයන් පහෙන් පිටිපස්සේ ඉඳගෙන වීනස් දේවතාවය මේ පුද්ගලයන් පහ දෙනා බලාගෙන ඉන්නවා. සෞරදේනි මේ පුද්ගලයෝ පහ මේ කණ්ණායම් පහ පෙන්වන්නේ සමාජයේ විවිධ පැතිකඩ පහක්. විවිධ පර්සනලිටි විවිධ ස්වරූප පහක්. මේවා හොඳට තේරුම් ගන්න. වීනස් කියලා කියන්නේ ආදරයේ දේවතාවියනේ. ඒකෙන් පැහැදිලි කරලා කියන්නේ මොකක්ද දන්නවද? මේ මිනිස්සු අඳුරගා වීනස් අඩි දෙකක් පිටිපස්සට ගිහිල්ලා සමාජයේ දියා බලාගෙන ඉන්නේ සැබෑම ආදරයේ සමාජයේ. සෞරදේනි සමාජීය කියවීම තුළින් පුද්ගලයන් තේරුම් ගැනීම තුළින් උයන්නේ තේරුණානේ? අන්න එනයින් මේ අපේ අද මාතෘකාව බොහොම රෙසනේට් වෙනවා, අනුනාද වෙනවා. සෞරදේනි සමාජයේ නිවැරදිව කියෝ ගත්තොත් තමයි මිනිසුන්ට සැබවින්ම අපිට ආදරය කළ හැකි. ඒක තමයි ඒ මාතෘකාව. නමුත් මම අහන්නේ මේකයි ප්‍රශ්නේ. මේ චිත්‍රය දිහා බලලා ඔබට අඳුර ගන්න පුළුවන් මේ චිත්‍රයේ ඉන්න නපුරුම මිනිස්සයා මේ මිනිස්සුන්ට කරදර කරන්න බොහොම බලපෑමක් තිබිය හැකි, ලොකු විභවයක් තිබිය හැකි මිනිස්සු අඳුර ගන්න පුළුවන්. හොඳට බලන්න චිත්‍රය අඳුර ගන්න පුළුවන්ද මේකේ ඉන්න දුෂ්ටම මිනිස්සයා කවුද කියලා. හරි, ගොඩාක් වෙලාවට මිනිස්සු අඳුර ගන්න මේකේ මේ දකුණු පැත්තේ ඉන්න සෙපිරස් කියන මේ කළු භූතයෙක් වගේ ඉන්නේ, අර අහිංසක ගෑල්ලමේට කරදර කරන්න පයින්නෝ වගේ. සෞරදේනි එයා තමයි දුෂ්ටයා විදියට දකින. නමුත් සෞරදේනි තතු දත්තෝ දන්නවා මේ චිත්‍රය ඇතුළේ ඉන්න භයානකම පුද්ගලයා මහා විශාල යුද්ධයකට මේ සියලු දෙනාම ඈඳගත්තු පැරිස් කියන පුද්ගලයා. පැරිස් මොකද කරන්නේ? මේ අන්තමුන්ට අනවශ්‍ය දෙයක් කර ඇපල් ගෙඩියක් අඩාගලවේ. ඇපල් ගෙඩිය නිසා තමයි සෞරදේනි ඉතිහාසයේ කියනවා ඇත්තටම ට්‍රොජන් යුද්ධය, ට්‍රොජන් වෝ එක පටන් ගත්තා කියලා කියන්නේ. සෞරදේනි අර මේ සැපිරස් විසින් තනි ගෑල් ළමයට පොඩ්ඩක් කරදර කරනවා නෙමෙයි, පසුව ඒ දෙන්න මේ විවාහ බන්ධනයට එදිලා දරුවන් බිහි කරනවා. ඒක ආදර කතාවක් විතර තියෙන. නමුත් සෞරදේනි සමාජයේ සෑම විටම ඉක්මනටම අඳුරගන්නේ දුෂ්ටයා, මේ නරකම පුද්ගලයා තමයි අනිත් අයට කරදර කරන කෙනා කියලා. නෑ සෞරදේනි, ඊට වඩා දුෂ්ටභාවයක් මේ සමාජයේ පුරා පැතිරලා තියෙනවා. ඒකට අපි කියනවා සෞරදේනි ඔලොමොට්ටල බව කියලා. එනයින් අද අපි මේ චිත්‍රය සමග සෞරදේනි මේ ඔලොමොට්ටල බව අඳුරා ගැනීම සඳහා අපේ පොඩ්ඩක් වියවරක් ඉදිරියට තියමු. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරයාම අතිශය වැදගත් අපිට රටක් ඉදිරි ඉස්සරහට යන්න. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ සංකල්ප සමාජයත් එක්ක බෙදා ගන්න. පුළුවන් නම් 0.5ක් අපේ සමාජයේ අපිට මේ සංකල්ප සමග බල ගන්නවන්න පුළුවන් නම් සෞරදේනි අපි හිතනවා මේ සමාජයේ පරිවර්තනීය වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා අනාගතේ. ඉතින් අද මේ මාතෘකාව අපි සෙලිබ්‍රේට් කරමු.
සෞරදේනි මේ කතාව අපිට පුළුවන් ලස්සන තැනකින් පටන් ගන්න. දැන් මේ පිළිබඳ ලස්සන මත විශේෂයෙන් මේ ඔල මොට්ටල කම ගැන මිනිස්සු ගොඩාක් අවධානය යොමු කරන්න පටන් ගත්තේ පළවෙනි ලෝක යුද්ධය සහ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ. මේ මිනිසුන්ගේ ඔල මොට්ටල කම ඉහළටම ගිය කාලයක්. විශේෂයෙන්ම ඩීට්‍රිච් බොන්හොෆර් කියලා විශේෂ ජර්මන් චින්තකයෙක් හිටියා. ඔව් මේ ස්ටුපිඩිටි ගැන බොහොම ලස්සන ෆ්‍රේම්වර්ක් එකක් අඳුරගත්ත කෙනෙක් අපි අද ඒක කියලා දෙනවා. ඒ වගේම කාලෝ චිපෝලා. එයා වෙල ඉටාලියන් තින්ක කෙනෙක්. ඒ කියන්නේ ඉතාලි ජාතික චින්තකයෙක්. සෞදිනේ ඒගොල්ලෝ තමයි ඊට පස්සේ මේක ගොඩාක් පැතිරිලා ගිහිල්ලා ගොඩාක් ගවේෂණය කරපු විශයක්. මම ඒගොල්ලන්ගේ මේ ඔරිජිනල් ආටිකල්ස්ුයි මේ අනිත් මේ ඇලයිඩ් මේ ආටිකල්ස්ුයි මම සම්බන්ධ කරලා තියන්නම් පල්ලෙහා කැමති කෙනෙක්ට කියවීම සඳහා. සෞදිනේ මේ ඩීට්‍රිච් වොන්හොෆර් විසින් මේ ස්ටුපිඩිටි කියන දේ ගැන ඔල මොට්ටල කම ගැන ලස්සන ෆ්‍රේම්වර්ක් එකක් හඳුන්වලා දුන්නා. මේ ෆ්‍රේම් එකේ අපිට ගොඩාක් වැදගත් වෙනවා මේ සමාජයේ ඉන්න විවිධ මේ මෝඩකම එහෙම නැත්නම් ඔල මොට්ටල කම මත පදනම්බ සමාජයේ විවිධ කාරණා විවිධ මේ කණ්ඩායම් අඳුනා ගැනීම සඳහා ඒක හරිය වැදගත්. ඒක නිසා අපි මුලින්ම ඒක ගැන කතා කරමු. සෞර්ධේනි මේ සමාජයට ආවම අපිට පුළුවන් මානයන් දෙකක් අර්ථ දක්වන්න. තමුන් පිළිබඳ මානය සහ අනුන් පිළිබඳ මානය. සෞර්ධේනි මේ ලෝකයේ ඉන්නවා තමුන්ට හොඳ කරගන්න මිනිස්සු. ඒ වගේම තමුන්ට නපුර කරගන්න මිනිස්සු. ඒ වගේම අනුන්ට හොඳ කරන මිනිස්සු සහ අනුන්ට නපුර කරන මිනිස්සු. අපිට මේ මානයන් දෙක සෞර්ධිනේ එකම මේ ග්‍රාෆයකට චිත්‍රයකට දාන්න පුළුවන්. පරිමාණයකට දාන්න පුළුවන්. එහෙම ගත්තාම අපිට පුළුවන් මේ සෙක්ටර්ස් ප්‍රධාන කාරණා කොටස් හතරක් සමාජය අඳුර ගන්න සෞර්ධිනේ මෙන්න මේ ඇසුරෙන්. මේ ලෝකේ ඉන්නව සෞර්ධිනේ මිනිස්සු జాතියක්. තමුන්ටත් හොඳ කරගන්නවා. ඒ වගේම අනුන්ටත් හොඳ කරනවා. අන්න ඒ වගේ අයට සෞර්ධේනේ ඩීට්‍රිච් බොන්හොෆර් අඳුර ගත්ත බුද්ධිමත් මිනිස්සු කියලා. ඒගොල්ලන්ට කිව්වා එයා ක්ලාසිෆයි කරා, එයා කාණ්ඩගත කරා බුද්ධිමත් මිනිස්සු. තමුන්ටත් අනිත් අයටත් හොඳක් කරගන්න මිනිස්සු. බුද්ධිමත්. ඉතින් බුද්ධිමත් භාවයේ විවිධ මිනුම් තියෙනවා. මම මේ අපි කතා කරන මේ කන්ටෙක්ස්ට් එක ඇතුලේ මේ සන්දර්භය ඇතුලේ මේ අර්ථ දැක්වීම දිහා බලන්න. සෞර්ධේනේ ඒ වගේම මේ ලෝකේ ඉන්න මිනිස්සු තමුන්ට හොඳක් කරගන්නේ නැහැ. තමුන්ට හොඳක් කරගන්න බෑ. ඒගොල්ලෝ අනිත් අය වෙනුවෙන් පාවිච්චි වෙනවා. අනිත් අයගේ තියෙන යහපැවැත්ම වෙනුවෙන් තමයි ඒගොල්ලෝ මේ මිනිස්සු පාවිච්චි වෙනවා. මේ මිනිස්සුන්ට බොන්හොෆර් කිව්වා helpless people. එහෙම නැත්නම් අසරණ මිනිස්සු කියලා. අසරණභාවයේ ලොකුත සන්දර්භය ඇතුලෙන් තේරුම් ගන්න මේක සංකල්පයක්නේ. අසරණකම කියලා. ඒ වගේම සෞර්ධේනි මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා අනිත් අයට නරක කරලා තමුන්ට හොඳ කරගන්න. ඒ අයට බොන්නොෆෝ ඉඳන් කිව්වේ බැන්ඩිට්ස්ලා. ඒ කියන්නේ මේ නිකන් අපරාධකාරයෝ. එහෙම නැත්නම් මේ නිකන් මේ අපි කියන්නේ මේ දුෂ්ට මිනිස්සු කියලා. දුෂ්ටයෝ බැන්ඩිට්ස්ලා කියලා කියන්නේ. ඒ වගේම සෞර්ධේනි තව බොහොම වැදගත් කාර්යයක් මේ අඳුරගත්තා බොන්නොෆෝ විසින්. සෞර්ධේනි මේ ලෝකේ මිනිස්සෙක් ඉන්නවා නම් අඩු වැඩි වශයෙන් තමුන්ටත් නරකක් කරගෙන ඒ වගේම සමාජයටත් නරක කරන අන්න ඒ අයට අපි කියනවා ස්ටුපිඩ් පීපල්. එහෙම නැත්නම් ඔල මොට්ටල මිනිස්සු කියලා. ඔල මොට්ටල එකේ විවිධ මට්ටම් තියෙනවා මේ ළඟට කියලා දෙන්න. සෞර්ධිනී ඔන්නෝය විදිහට සමාජයේ අපිට විවිධ කණ්ඩායම් හතරක් දකින්න පුළුවන් කියලා කිව්වා. සෞර්ධිනී අසරණ මිනිස්සුන්ට සමාජයට කරන්න පුළුවන් බලපෑම අවමයි. මොකද මේ මිනිස්සුන්ට තමුන් දෙට දෙයක් ගොඩනගා ගන්න දෙයක් කරන්න බෑනේ. ඒ අය මොකද කරන්නේ? ගොඩාක් වෙලාවට අර අදම දුෂ්ට මිනිස්සුන්ට පාවිච්චියට ලක් වෙනවා. ඒගොල්ලන්ගේ යූස් වෙනවා. ඒකින්ද ඒගොල්ලන්ට කරන්න තියෙන කන්ට්‍රිබියුෂන් එක හරි අවමයි. ඒ වගේම සෞර්ධිනේ ඔබට පැහැදිලිව පේන දෙයක් තමයි මේ බුද්ධිමත් මිනිස්සුන් සමාජයට හොඳ බලපෑමක් කරනවා. ඉතින් සැබවින්ම බුද්ධිමත් මිනිස්සුන්ට සමාජයේ ඉහළට යෑමට උදව් කිරීම තමයි සමාජය විසින් කරන්න ඕනේ. බැන්ඩිට්ස්ලා ආපුවාම ඔයගලන්ට පේනවා සමාජයට සෞර්ධිනේ මේගොල්ලෝ තමුන්ට වාසිය කරගන්නවා සමාජයට හානි කරනවා. හැබැයි බැන්ඩිස්ලා වුණත් මැරයෝ අපරාධකාරයෝ කප්පංකාරයෝ මිනිස්සුන්ට කරදර කරන හිංසා කරන මිනිස්සු සෞර්ධිනේ ඒගොල්ලන්ටත් මහා වේගෙන් ඒක කරන්න බෑ. මොකද එහෙම කරන්න ගත්තාම සමාජය කැළඹිලා වහ වහ බුද්ධිමත් මිනිස්සු ගිහිල්ලා සහ අනිත් මිනිස්සු ගිහිල්ලා මේගොල්ලෝ වහලා මේක කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරනවා. හැබැයි සෞර්ධිනේ ඔල මොට්ටල මිනිස්සුන්ගේ තත්ත්වය මොකද? ස්ටුපිඩ් පීපල්. මෝඩ මිනිස්සු කියලා කියන්නේ ඒ මිනිස්සුන්ව පාලනය කිරීම සඳහා ක්‍රමවේදයක් නැහැ. ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ මිනිස්සු රීසන් එකට එහෙම නැත්නම් ඇත්ත ඇති සැටියෙන් තීරුම් ගැනීම සඳහා වැදගත්කමක් දෙන්නේ නැහැ. සෞර්ධිනී ඇත්ත තීරුම් ගන්න නැත්නම් මිනිස්සුන්ව නවත්තන්නේ කොහොමද? ඒගොල්ලන්ට ගහන්න කරන්නත් බෑ. මොකද අර වගේ හිංසා කරන්න යන්නේ නැහැනේ.
නමුත් ඒගොල්ලෝ සිදු කරන ක්‍රියාකාරකම් වලින් මහා විශාල ව්‍යසනයක් සමාජයට සිද්ධ වෙනවා. සාවරදීන ඒක නිසා බොන්නෝෆෝ ඉඳන් කිව්වා. බොන්නෝෆත් මේක කිව්වා, චිපෝලත් මේක කිව්වා. චිපෝලා කියලා කියන්නේ අනිච්චින්තකය, මම පැහැදිලි කරා. මේ දෙන්නා කිව්වා සාවරදීන ඒක නිසා සමාජයේ ඉන්න මේ කණ්ඩායම් හතර වශයෙන් ගත්තාම භයානකම කණ්ඩායම එනයින් තේරුම් ගන්න ඔලමුට්ටල මිනිස්සුන්ගේ පැතිරියා. ඔලමුට්ටල මිනිස්සු තමයි සාවරදීන සමාජයේ මහා භයානකම මේ ප්‍රතිවිපාක අරගෙන ඉන්නේ කියන කාරණා. සාවරදීන ඔලමුට්ටල කමෙත් විවිධ මට්ටම් තියෙනවා. අපි ඊළඟට ඒක ගැන කතා කරමු. සෞරදීන මේ ඔලමුට්ටල කමේ විවිධ ආකාර මට්ටම් තියෙනවා. අපි ඒක උත්සාහ කරගන්න බලමු. මේ ඔලමුට්ටල කම අඳුරගන්න විවිධ මට්ටම් මැසුරින් levels of stupidity, hierarchy of stupidity, අනුවණ කමේ තියෙන පරාමිතීන් දූරාවලිය. රස්තර වචනය. සෞරදීන මොකද මේක අඳුරගන්නේ? මිනිස්සුන් අපි ස්ටුපිඩ් කියලා මේ ලේබල් ගහන්න නෙමෙයි. ඊට වඩා ගැඹුරු තමුන්ගේ රිෆ්ලෙක්ෂන් එක. එහෙම නැත්නම් තමුන්ගේ ජීවිතය ඇතුලේ මේ ප්‍රතිබිම්බයන් දකින්න උත්සාහ කරන්න අවශ්‍ය නිසා. ඒක අපි නිතරම කියන එකක් නේ. මේ මිනිස්සුන්ව මාජිනලයිස් කරන්න නෙමෙයි. ඒගොල්ලන්ට ලේබල් ගහලා අපි තුලින් සෞරදීරි මෝඩකම, ඔලමුට්ටලකම දැකීම සඳහා. ඒක හරි වැදගත්. සෞරදීනේ මූලිකම මට්ටම තමයි ඔලමුට්ටලකම. අපි කියන ෆූලිෂ්නස්. ෆූලිෂ්නස් කියලා කියන්නේ සෞරදීනි අනුවණකම කියන දේ. අනුවණයි. අනුවණකම කියලා කියන්නේ සෞරදීනි මේ අඩුම මට්ටම. ඒ කියන්නේ මිනිස්සු දේවල් කරනවා, මිනිස්සු දේවල් වල පැටලෙනවා, ඒවයි තියෙන යහ, ඒකේ තියෙන අයහපත් බව පිළිබඳ නියවැරදි කියවීම කරන්නේ නැතුව. ඒගොල්ලෝ ඒක ගැන වැඩිපුර හිතන්නේ නැහැ. ඒගොල්ලෝ එච්චර ඒක නරකක් වෙයි කියලා දකින්නේ නැහැ. ඒක තේරුම් ගන්න බෑ. පොඩ්ඩක් මොලේ කල්පනා කරන්නේ නැහැ. අන්න ඒක නිසා මිනිස්සු වැරදි වලට පෙටලෙනවා. විශේෂයෙන්ම තමුන්ට හානි කරගන්නවා ඒක නිසා. උදාහරණයක් දෙන්නම්. මේ බලන්න. මිනිස්සු දැන් මේ මා මේගයක් විදිහට පැතිරලා ගිය එකක් තමයි ගිය. දැන් මාස කීපයකට කලින් මොකද්ද මේ පිරමීඩ යෝජනා ක්‍රම? ඊට පස්සේ ඔය අපි කියන්නේ ෆොන්සි ස්කීම්. ඒ කියන්නේ ඔයා රුපියල් මුලින්ම රුපියල් 10000ක් දාන්න, 10000ක් දැම්මම හැම දවස ගානෙම ඔයාට ප්‍රොෆිට් හම්බෙනවා. එහෙම කියලා කිව්වනේ. ඒතර මිනිස්සු කල්පනා කරේ නේ කොහොමද මේ සල්ලි හැදෙන්නේ? එතකොට ඒ මිනිස්සු කිව්වේ, ඒ වංචාකාරයෝ කිව්වේ මේ ගිහිල්ලා අපි ස්ටොක් වල ආයෝජනය කරනවා විවිධ දේවල් කියලා. AI භාවිතයෙන් අපි ට්‍රේඩ් කරනවා, ඒකෙන් තමයි ලැබෙන්නේ මේ ලාභේ, ඒක නෙවෙයි බෙදලා දෙන්නේ කියලා. නමුත් සාවරදින කෙනෙක් පොඩ්ඩක් හොයලා බැලුවා නම් මේවා මේ හැමදාම පවතින කූට ව්‍යාපාර කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්. එහෙම නොකර සාවරදින මහා ලක්ෂ ගණන් මිනිස්සු ෆූලිෂ්නස් නිසා, අනුවණකම නිසා සාවරදින අහුවෙනවා. ඉතින් තමුන්ට විශේෂයෙන්ම තමුන්ට හානි කරගන්නවා. තමුන්ගේ පුද්ගලිකව තමුන්ට හානි කරගන්නවා. ඉතින් සමාජයටත් ලොකු මේකක් කිරීම අඩුයි. සමාජයේ යම් කිසි බලපෑමක් තියෙනවා. නමුත් ඒක හරීම සීමා සහිතයි. ඔන්න පළවෙනි මට්ටම. එනම් ෆූලිෂ්නස්. එහෙම නැත්නම් අනුවණකම කියලා කියන්නේ ස්ටුපිඩිටි එකේ අඩුම මට්ටම. සාර්ධනේ ඊට වඩා පොඩ්ඩක් ඉහළට ගිය මට්ටමක් තියෙනවා. අපි ඒකට කියනවා ඉඩියොටික් මට්ටම. ඉඩියට්. බීයින් ඇන් ඉඩියට්. ඉඩියට් කියලා කියන්නේ සාර්ධනේ අඥානයා කියලා තියෙනවා. ඥානය භාවිතා කරන්නේ නැහැ. එක සිද්ධියක් නෙමෙයි. එක සිද්ධියක් නම් සෞරදීනි තමුන් අතින් වරදක් කරා, වරද තීරුම් ගත්තා, ඒක හදාගෙන ඉස්සරහට ගියා. අඥානයි කියලා කියන්නේ ඥානය භාවිතා කරන්නේ නැහැ. ඥානය භාවිතා කරන්නේ නැහැ. ඒ කියන්නේ නැවත 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 එකම දේ අහුවෙනවා. නැවත නැව සල්ලි දෙන්නේ නැහැ කියලා දැන දැන අහුවෙනවා මේ හොර මිනිස්සු කියලා. දැනද මේ මිනිස්සුන්ටම සල්ලි දෙනවා. සල්ලි ගන්න බෑ. මේ මිනිස්සු තමුන්ගේ කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් තමුන්ව භාවිතා කරනවා. තමුන්ගෙන් තමුන්ගෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නවා කියලා දැන දැන සෞරදීනි කාන්තාව පිරිමින්ට අහුවෙනවා. සමහර පිරිමින් කාන්තාවට අහුවෙනවා. ඒවත් වෙලා තියෙනවා. ඒවත් මට විස්තර කරන්න කියනවා සෞරදීනි. දැන අඥානකම මොලේ පාවිච්චි කරගන්න බෑ. විභාගයක් තියෙනවා මට මේක ගොඩදා ගන්න, මගේ ජීවිතේම ඉහළට ගන්න පුළුවන් හැකියාව. ෆෝන් එකට ඇරිලා ඉන්නවා, ඒක ගලව ගන්න බෑ සාර්ථකයි. අඥානයි. බුද්ධිය පාවිච්චි කරගන්න බැරි කම නිසා අපි කියනවා ඔන්න ස්ටුපිඩ්. මෝඩයි. මෝඩ නෙමෙයි ස්ටුපිඩ්. අඥානකම වෙන මෝඩ කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඥානය භාවිතා කරන්නේ නැතිකම මෝඩකම විදියට අපිට ගන්න. ඔන්න ඕක තමයි දෙවනි මට්ටම හොඳින් තේරුම් ගන්න. සෞර්දේනි
ඊළඟ මට්ටම තමයි ඔලමොට්ටල ස්කේල් එකේ දූරාවලියේ අපි කියනවා ස්ටුපිඩිටි, ස්ටුපිඩ්, ස්ටුපිඩ් පර්සන්. ස්ටුපිඩ් කියලා කියන්නේ සමහරවිට ඔලමොට්ටලයි කියන දේ. ඔලමොට්ටල කියලා කියන්නේ මොකද? අර ඥාණයටත් එහා ගිය එකක්. ඒ කියන්නේ ඥාණයට එහා ගිය, ඒ කියන්නේ අඥාන මිනිස්සයා, මෝඩ මිනිස්සයා දන්නවා, අඩුම වශයෙන් යාට තීරුම් යනවා, ඒක නවත්ත ගන්න බැරි වුණත් මම කරන්නේ මෝඩ වැඩක් කියලා. මම කරන්නේ මම මේ කරන්නේ කියන මෝඩ පොඩි හරි චින්තනයක් හරි එනවා. හැබැයි සෞරදී ඔලමොට්ටල කම කියලා කියන්නේ ඥානය මාත්‍රයක්වත් භාවිතා කරන්නේ නැහැ. ඥානය මාත්‍රයක් භාවිතා කිරීම වොලන්ටරලි තමුන් විසින්ම ඒක නවත්තලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා සෞරදී ඒ බුද්ධි නාරය කපාගත්තු අවස්ථාව. ඒ කියන්නේ වොලන්ටරලි ඒගොල්ලෝ දැන දැන ඒගොල්ලෝ කැමැත්තෙන් සෞර්ධේනි මෝඩකමට ඒගොල්ලෝ සහභාගි වෙනවා. සෞර්ධේනි මේ ලෝකේ මෙහෙම කතාවක් පැතිරලා යනවා ලංකාව ඇතුළේ. ඒ කියනවා මේ ලෝකේ පැතලී කියලා කියනවා. ඊට පස්සේ ඔය විවිධ කලින් හිටව මහා ප්‍රබල රජවරුගේ නම් කියලා විවිධ එක එක කට්ටිය ඉපදුනේ මෙහෙමයි කියලා කියලා විවිධ මට්ටයට මෙයා ඉපන්නා කියලා කියනවා. මේ එහෙමම තියෙන ලව් කීර සුදුසුට ඇනේ සෞර්ධේනි ඔලමොට්ටල කම කියලා කියන්නේ. අපි කියන්නේ ස්ටුපිඩිටි කියන එක මට්ටම කියලා කියන්නේ මොකක්ද? වොලන්ටරිලි තමුන් විසින්ම සෞර්ධේනි අනිත් කෙනාගේ දෙනවා මොලේ කපලා දාන්න වගේ මේ බුද්ධි නහරය කියන දේ. එතන මොකද වෙන්නේ? මේ පුද්ගලයාගේ එයා සෞර්ධේනි මේ මට්ටමේදී එයා ඇහුම්කන් දෙන්නෙත් නැහැ එයාගේ එයා කරන දෙයට විරුද්ධව යම්කිසි තියෙන දත්ත. එහෙම නැත්නම් තොරතුරු. ඒ කරන දේ මෝඩ වැඩක් කියලා කියන දෙයට ඇහුම්කන් දෙන්නෙත් නැති මට්ටමක් තියෙන්නේ සෞර්ධේනි. ඔලමුට්ටල කම කියලා කියන්නේ. මෙතන එයා මොකද කරන්නේ? තමුන්ටත් ඔන දැන් මේ මට්ටමේදී තමුන්ටත් සමාජයටත් එයා හානියක් කර. තමුන්ගේ කාලයත්, තමුන්ගේ ශක්තියත්, තමුන්ගේ ධනයත් කිසිම වැඩක් නැති කෝස් එකකට දෙන ගමන්, ජීවිතේ දිය කරගෙන දාන ගමන් සෞර්ධේනි ඒ පණිවිඩයේ ඔලමොට්ටලකම සමාජයේ පුරා පතුරවා හැරීම සඳහා එයා හේතු වෙලා ඉන්නවා. දන්නවා මේකට වැඩ කරලා මේ අවුරුදු 40කට මේ ගොල්ලන්ට වැඩ කරලා අපිට මොකක් මේ පුද්ගලයාට වැඩ කරාට මම ගිහිල්ලා කැන්වසින් කරාට ගිහිල්ලා මිනිස්සු අනිත් මිනිස්සුන්ට ගහන්න ගියාට මට කිසිම දෙයක් උන්නේ නැහැ. මම පාවිච්චි වුණා කියලා දන්නවා සෞර්ධේනි. නමුත් ඒක කපලා මේ ඉතේ තියන උඩට යන්නේ නැහැ. ඔලමොට්ටලකම. තේරෙනවනේ සෞර්ධේනි. මේ දන්නවා මේ ලංකාව ගැන නෙමෙයි බංකොලොත් බවට පත් වුණා කියලා. බංකොලොත් වුණා කියලා. අර නව ගියා ගන්න බැරුව. හැබැයි සෞර්ධේනි ඒක උඩට යන්නේ නැහැ මේ යන්නේ නැවතුලා උඩට යන්නේ නැහැ. ඔලමොට්ටලකම. හොඳට මතක තියාගන්න. ස්ටුපිඩිටි කියලා කියන්නේ ස්ටුපිඩ් ස්කේල් එකේ තියෙන මැදි මට්ටම. හැබැයි සෞර්ධේනි ඔයිටත් වඩා ස්ටුපිඩ් මට්ටම් තියෙනවා. දැන් සෞර්ධේනි ඊළඟ මට්ටම තමයි මේ මෝඩකමේ දූරාවලියේ අප කියන තකතිරු මට්ටම. ඩේන්ජරස් ස්ටුපිඩිටි. ඒ කියන්නේ මේ තකතිරුයි කියලා කියන්නේ මොකක්ද දන්නවද? සෞර්ධේනි මෝඩකම කොච්චර වර්ධනය වෙලාද කියලා කියන්නේ ඒක විශේෂයෙන්ම තමුන්ගෙන් ඔබට ගිහිල්ලා සමාජගත වෙලා සමාජ ව්‍යසනයක් බවට පත් වෙලා ඩේන්ජරස් කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ සෞර්ධේනි මෙන්න මෙහෙම හිතන්නකෝ මේ තකතිරු මට්ටම. ඒ කියන්නේ යා අපි මේකට කියනවා willful ignorance. ඒ කියන්නේ තමුන් කැමැත්තෙන්ම මෝඩකම වැළඳ ගන්නවා. තමුන් කැමැත්තෙන්ම මෝඩකම වැළඳ ගන්නවා. මොකද සෞර්ධේනි මේ තකතිරුකමෙන් මේ සමාජයේ ව්‍යසනයට පත්කරන ඕඩ දින උවමනාව නිසා. ඒක නිසාම සෞර්ධේනි බොන්හූෆ කිව්වා මේක අධ්‍යාත්මික ප්‍රශ්නයක්. මෝඩකම කියලා කියන්නේ නිකම් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි කම නෙමෙයි. මේක අධ්‍යාත්මික. ඒ කියන්නේ මේක මෝරල් ඉන්කම්පිටන්ස් එකක් කියලා. කියන්නේ අධ්‍යාත්මික මොකද විල්ෆුල් තමුන් විසින්නේ කරන්නේ තමුන් දැනගෙන කරන්නේ. කියන්නේ මිනිහට ගහනකොට අපි දැනගෙන කරන්නේ. අන්න ඒ වගේ මට්ටමක් තියෙනවා සෞරදී මෝඩකමේ විල්ෆුල් ඉග්නරන්ස්. ඒ කියන්නේ තමුන් විසින්ම දැන මේ මෝඩකම පතරෝහරින්න සමාජගත කිරීම සඳහා යෙදෙන අවස්ථාවක්. ඒ කියන්නේ අපි අර ඔලමොට්ටල මිනිස්සු මහා කණ්ඩායම රැස් කරනවා සෞරදී. දාස් ගානක් ඔලමොට්ටලේ රැස් කළා අපි කියනවා මෙන්න මෙහෙම. ඔගලන්ට දියුණු වෙන්න ඕනේද? ඔගලන්ට දියුණු වීමේ ක්‍රමයක් තියෙනවා. මොකද දන්නවද ක්‍රමය? මේ ඔගලන්ට දියුණු වෙන්න ඕනේ නම් මමද ඔගලන්ට දෙනවා රත්තරන් පිළිමයක්. මේ රත්තරන් පිළිමේ බඩ අත ගාලා උම්ම එකක් දීලා උදේට වැඩට යන්න. සාහෘදේ සමාජයේ වෙච්ච දේවල්.
මගේ ඇස් පනාපිට දැන් දැක්ක දේවල්. මෙන්න මේ පිළිමි අරගෙන යන්න. මේ ගෙම්බෙක් ඉන්න. මේ අත්තරම් පාට ගෙම්බෙක්. මේ ගෙම්බ ලාච්චුවේ දාගන්න. ඒ හැමතිස්සෙම මේ ගෙම්බගේ බඩ අත ගන්න. ඔබේ දලේ වැයෙනවා කියලා විල්ෆුලි සමාජගත කරනවා සෞර්ධිනි මෝඩකම. අන්න තකතිරුවා දැනගන්න. එනයි. සමාජයේ සෞර්ධි මිනිස්සු ගිහිල්ලා තමුන්ගේ කනකර ඒ අවටම තියෙන මේ මේ ස්ථානවල උකස් කරලා සෞර්ධිනි අර පාස්ට් ගෙම්බෝ අරගෙන ගෙදර ගිහිල්ලා තියාගත්තා. අත්ත සෞර්ධිනි මේ වෙච්ච දේවල්. මිනිස්සුන්ට තමුන්ට දෙයක් තමුන් දේශපාලනය කරගන්න බැරි වුණා කියලා දැන දැන මේ මිනිස්සු පව් කියලා දැක දැක කණ්ඩ බොණ්ඩ බැරි බෑ බැරි වුණා. මිනිස්සු තමුන්ගේ දරුවට කෑම ටිකක් දෙන්න කිරිපිටි ටිකක් දෙන්න බැරි වුණා තමුන් කියලා දැන දැන නැවත සෞර්ධේනි වේදිකාවට නැගලා රට හදන්න කතා කරනවා. සෞර්ධේ තකතිරු බව මතක තියාගන්න. තකතිරු තමයි ඒ. ඒ ඇවිල්ලා විල්ෆුලි ඉග්නොරන්ස් විල්ෆුල් ඉග්නොරන්ස් අර මොලේ නහරේ කපපු අවස්ථාව අර මේ අනිත් අයගේ මොල මොල් බුද්ධිමත් නහරේ කපන්න දැලිපී අරගෙන ඉන අවස්ථාව තමයි අන්න ඊළඟ අවස්ථාව හොඳ ඉතාම වැදගත් මේවා සෞර්ධනේ සමාජය තුළ දකින්න. සෞර්ධනේ මේ තුළ මේ ස්ටුපිඩිටි දූරාවලිය එහෙම නැත්නම් අප කියන්නේ ඔලමොට්ටල දූරාවලිය ඉතාම ඉහළ මට්ටමකුත් තියෙනවා. අන්න ඒර මට්ටමට අපි කියනවා සෞර්ධනි කැටස්ට්‍රොපික් ස්ටුපිඩිටි. ඒ කියල කියන්නේ මේ මට්ටමේදී හරියට බෝම්බ ගහනවා වගේ දෙයක්. හරිද? ඒ කියනම් මේකට කියනවා සෞර්ධනි අමනකම. අමනකම කියලා කියන්නේ සෞර්ධනි රෙක්ලස්. ඒ කියන්නේ ඌට වැඩක් නැහැ. ඌ යමකිසි දෙයක් හිතනවා නම් මේක තමයි හරි කියලා වෙන කිසිම දෙයක් අහන්නේ නැහැ. වෙන කිසිම දෙයක් ඌට වැඩක් නැහැ. ඌ කියනවා මේක තමයි ක්‍රමය. මේම තමයි අපි කරන්න ඕනේ කියලා. අපි කියනවා රෙක්ලස් විදියට ඌවත් විනාශ කරගෙන මුළු සමාජයක්ම විනාශ කරගෙන මිනිස්සුන්ට කන්න බොන්න නැති කරන අවස්ථා තියෙනවා සෞදි. අපි කියනවා ඕන අදමකම එහෙම නැත්නම් අමනකම මෝඩකමේ ඉහළම මට්ටම තේරුම් ගන්න අමනකම කියලා. සෞදිනේ මිනිස්සු ගොවිතැන් කරගෙන ඉන්නවා. මේවා අපි මේ මේ නිකන් හිතන්නකෝ මිනිස්සේ කර්මාන්තයක් කරගෙන ඉන්නවා කියලා සෞදිනේ. අපි කියනවා මේම මේ කර්මාන්තේ ඕගොල්ලෝ කරන විදිහෙන් පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඒකින්ද අපි වහා මේ පරිසර දූෂණ නැති කිරීම සඳහා අපි මේක හෙට ඊළඟ සතියේ ඉඳලා අපි වෙනත් ක්‍රමයක් යෝජනා කරනවා කියලා සමහරවිට. අර මිනිස්සුන්ට තමුන්ගේ ජීවිකාව තමුන් හදාගෙන කාපු දේ කණ්ඩ බැරි මරණ මට්ටමක් ගිහිල්ලා මිනිස්සුන්ටත් කණ්ඩ බොන්න නැති මට්ටමකට පත් වුණා අපි කියන සමහරවිට. ඒ ස්ටුපිඩිටි එක ගිහිල්ලා අර බොයිලේරුව ඒකේ බොයිලේරුවේ පීඩනේ වැඩි වෙලා පුපුරා ගිය අවස්ථාව සෞදිනේ. සමාජයේ එහෙම අවස්ථාවක් තුලා තියෙනවා. සමහර රටවල් වල එහෙම වෙලා තියෙනවා සෞදිනේ. මතක තියාගන්න අදමකම අමනකම කියලා කියන්නේ ඔන්න ඔය වගේ මට්ටම. හරිද? මේකේ වැඩේ තියෙන්නේ සෞදිනේ මෙන්න මේකයි වැඩේ. සමාජයේ අමන මිනිස්සුන්ට බලය ලැබුණාම ඊට පස්සේ ඒව පෝෂණය කිරීම ඒ අමනයන්ට සපෝට් කිරීම සඳහා තකතිරුව ඉන්නකොට ඇතිතරම්. ඒ වගේම ඒ තකතිරුවන්ට හුරේ පාර දාන්න ඉන්නාන් පස්සේ ඔලමොට්ටල මිනිස්සු සෞර්ධිනි සමාජයේ මතක තියාගන්න මේ ඩිට්‍රිච් වොන්ඔෆ් මම නෙවෙයි කිව්ව සෞර්ධිනි මුළු සමාජෙම මහා ශ්‍රේෂ්ඨ විදිහට චින්තකයෝ මේ කලාකාරයෝ ඊට පස්සේ දාර්ශනිකයෝ හිටපු සමාජ පවා සෞර්ධිනි පරිහානියට පත් වෙනවා කියලා ජර්මනිය සෞර්ධිනි නැත්සිවාදීන් අල්ලගෙන මුළු ලෝකේම යුද්ධයක් පැතිරව හැරිය මොකකටද අන්තිමට ජර්මනියත් මේ විනාශ වෙලා යන මට්ටමට. ඩිට්‍රිච් බොන්හොෆර් කිව්වා ඔලමොට්ටල මිනිස්සු එකතු වෙලා තකතිරුවන්ට හුරේ පාර දාලා තකතිරුව එකතු වෙලා අමනේක්පත් කරගත්තාම ඒ මුළු සමාජයේම විනාශ වෙලා යනවා. ඒ වගේම සෞර්ධනි කාලෝ චිපෝලා ඔව් මේ ස්ටුපිඩිටි කියන්නේ මේ මූලධර්ම පහක් අරගෙන ආවා. ඒ මූලධර්ම පහේ අවසාන මූලධර්ම මේ ශේනම දාලා තිනු පල්ලය බලන්න. මේ මූලධර්ම පහේ අවසාන මූලධර්මය ඔව් කිව්වා සෞර්ධනි. ඔව් කන්ක්ලූඩ් කරා මේ ලෝකේ ඉන්න මා විනාශකාරී මිනිස්සු තමයි මේ ඔලමොට්ටල මිනිස්සු කියලා. ඒක නිසා වහා වහා බුද්ධිමතුන් විසින් මේ ඔලමොට්ටල කමට සීමා මායින් දැමීම සඳහා උත්සාහ කරන්න බුද්ධිමත් බව මේ සමාජය තුර පතරවා දින්න කේන්ද්‍රගත වෙන්න එකතු වෙන්න කියන කාරණාව මතු කරා. ඉතින් සෞර්ධේනේ අද අපි කතා කරේ තාම වැඩගත් මාතෘකාවක් ස්ටුපිඩිටි ඔලමොට්ටල කමේ දූරාවලිය ගැනයි.
මම හිතනවා ඔබ මේ රස විඳින්නේ නැති කියලා. නැවතත් මේ වගේ වීඩියෝ එකක් අපි හවුවෝ. එතකම් බොහොම ස්තුතියි මේකට සහභාගී වුණාට අපේ වීඩියෝට.